सुबह मध्याहन को बेकवाने स्वाधीन रूपवाहिनी मध्याहन प्रधान प्रवृत्ति विकास समगाय प्रथम प्रवृत्ति सिरस्थल औद्गलिक बस्कास्तु मुनव विधियकिन वत वेडिकरन्न इड दिन्नी नहे एमती अमरवीर दडी तीरनेक चांपिक के खलु साल्ली गन हिलिकरन्न सेनाधिपति सूदानमिन पिटरट सहायक नेतिव मिरट इंजीनियरवन्गे दनुमिन महा वारिकर्मांत इदिवनवा एमती चमल क्याई नाविक हमुदावे हत्सिय दुलहक कोरोनावेन पूर्ण सुवे लबाई मुहुद पतले संग उनु मनालिया के सिरुर हमुवे कोरोनावट प्रतिचार दक्वान्न आंदुवत किसीम ओमनावक में है ब्रसील जनतावगेन दंडी चोदना देशीय प्रवृत्ति පෞද්ගලික බස් රථ ගාස්තු කිසි ලෙසකින්වත් මේ අවස්ථාවේ වැඩි කිරීමට අවසර නොදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරනවා ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන්නේ නම් ඊට විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ පොදු ප්‍රවාහන සේවාවන් පවත්වාගෙන යාමේදී ආසන සංඛ්‍යාවට පමණක් මගින් ප්‍රවාහනය සීමා කර තිබෙනවා ඒ තුලින් ආදායම අඩුවන බැවින් අර්ථ සුඛෝපභෝගී බස් රථ ගාස්තු 1.5% දක්වා වැඩි කිරීමට අවසර දෙන ලෙස පෞද්ගලික බස් සංගම් ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. එහෙත් මෙම අවස්ථාවේ බස් ගාස්තු ඉහළ නැංවිය නොහැකි බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා බස් සංගම්වලට අවධාරණය කර ඇත්තේ. කොරෝනා ව්‍යාප්ති විය හැකි ආකාර අනුව පොදු ප්‍රවාහන සේවා ඊට ප්‍රබල සාධකයක් වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා. එබැවින් සෞඛ්‍ය උපදෙස් අනුවම කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ අතර පසුකේ සතියේ ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවේදී ඇතම් බස් රථ හිමිකරුවන් කියා සිටියේ මෙවැනි වසංගත රෝගී තත්ත්වයක් තුල කිසිදු අයුරකින් හෝ බස් ගාස්තු ඉහළ නැංවීමට ඉල්ලීම් නොකරන බවයි. අවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පළගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දීමට අද පස්වන දිනටත් පැමිණියා. සාක්ෂි ලබා දීමට පෙර ඒ මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. අද පස්වෙනි දවසටත් ජනාධිපති කමිෂන් සභාවට පැමිණලා තියෙනවා සාක්ෂි දෙන්න. මම දැක්ක අර්ජුන රන්තුංග මහත්මයා කියලා තියෙනවා හමුදා විතපු මිනිහෙක් කොහමද මේ රටේ කෝටිපතියෙක් වෙන්නේ කියලා. එහෙම නැත්නම් ධනපතියෙක් වෙන්නේ කියලා. මම ඒක තමයි ඕගෙන් ඇහුවේ. අර ඇමරිකාවේ තියෙන ඩොලර් ලක්ෂ 6000ක් වටන ගේ ICC කින් තෑගි දුන්නද? එහෙම නැත්නම් එයා මුදල් දීලා ගත්තද? ඒ මුදල් දීලා ගත්ත එක බැංකු හරහා දැනුම් දීලා වත්කම් වලට ඉලිදරව් කරලා තියෙනවද? ඊළඟ දේ තමයි වරාය හොරකම් කරපුවා හොරෙන් ගෙනාපු ක්‍රේන්ස් ගැන අර අල්මාරි බඩු මුට්ටු හදපු ගැන ඒ ඔක්කොම මම ප්‍රකාශ කරන්න එන්න කියන නැවත වතාවක් විවාදයකට. මම ඔප්පු කරලා පෙන්නන්න මම හම්බ කරපු ආකාරය ගැන මේ ඔක්කොම ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම තමයි අර JVP එක මිලියන 200ක වටිනාකම තියෙන බිල්ලිමක් කුලිය දීලා තියෙන විජිතේරත් ගේන ඕන කියලා මම දැක්කා. තව තියෙන මට උඟත් අයර්ලන්තේ ගෙවල් තියෙන වතු ගැන මේගොල්ලන්ට කියන්න. කැටෝල් වල හම්බ කරපු සල්ලිද. ඒක ඊගොල්ලොත් එන්නේ නැත්තේ මේ විවාදෙට. දැන් චම්පිකට මම අභියෝග කරා එයාගේ විද්‍යාමර පාලකින සෙක්‍රටරිගේ පැනම පේපර්ස් වල හොරෙන් හංගලා තියෙන කළු සල්ලි ගැන. කතා කරද්දී අද වචනයක් නැහැ. ඊළඟ අර තව හිටියා වෝටර් සෙච් එකේ එයාගේ යාළුවෙක්. එයාගෙන මම කතා කරා. එයාගේ චාම දාලා තිබ්බ චාම. එයාගෙන කතා කරද්ද නැහැ. මේක තමයි සංගිඳනාත්මකව සොරකම් කිරීම සහ කළු සල්ලි සෙවීමේ දේශපාලක. මේගොල්ලන් අතුගාලා දාන්න මේ මහජනතාව පෙරට එන්න ඕනේ. විදේශීය ඉංජිනේරුවරුන්ගේ සහාය නොගෙන දේශීය ඉංජිනේරුවරුන්ගේ දැනුමෙන් මහා වාරිකර්මාන්ත ඉදිකිරීමට හැකි වී තිබෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. දෙදරුවේ ජලාශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අක්කර 12000ක ධාරිතාවකින් යුත් මෙම ජලාශය 2014 වසරේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ජනතා ඉදිරියට පත් කෙරුණා. ජලාශින් පවුල් 50000කට පමණ සිත සැලසෙන අතර යලහා මහකන්න දෙකෙහිම ගොවිතැන් සඳහා ජලය සැපීම සිදු කරනවා. මෙරටින් හමු වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1889 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සම්පූර්ණ සුවය ලැබූ පිරිස 1287ක්. ආසාදනයේ වූ රෝගීන් 591 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලැබනවා. තවත් 35 දෙනෙකු කොරෝනා සම්බන්ධයෙන් සැක සහිතව වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනට ලක් වූ පුද්ගලයින් 13875 දෙනෙකු නිරෝධායන අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.
අද උදෑසන යුවල් 1282 දරන මගී ගුවන් යානය මගින් පකිස්තානයේ සිට මගින් 130 දෙනෙකු මෙරට පැමිණි අතර ත්‍රිවිධ හමුදාවට අයත් 60ක් දෙනෙකුද ඒ අතර සිටිනවා. එසේ පැමිණි ඔවුන් සියලු දෙනා ත්‍රිවිධ හමුදා විසින් මෙහෙවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙනවා. ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යන ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 13875 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටත් ගොස් තිබෙනවා. අද දින වන විට ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43ක් තුල උද්ගලන් 4387 දෙනෙකු මේවන විට නිරෝධායනය වෙමින් සිටිනවා. වැලිසරහා රන්ගල නාවික හමුදා කඳුරුවල කොරෝනා වසංගත තත්ත්වය මැඩපවත්ව ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. කොරෝනා වසංගතය මෙරට සමාජය තුළින් වාර්තා වීම සිදු නොවන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ රාල් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පබා පල්හිවටන මහත්මිය ප්‍රකාශ කරන්නේ. වැලිසර නාවික හමුදා කඳවුරේ වගේම රංගල නාවික හමුදා කඳවුරේ මෙවන විට වසංගත තත්ත්වය නිමා කර තියෙන බවට වසංගත රෝග විද්‍යාංශය තොරතුරු අනාවරණය කරනවා. සනාත වන්නේ මෙවන විට කිසිදු රෝගියෙක් එම නාවික හමුදා කඳවුර වලින් වාර්තා වන්නේ නැති බවට. එතක තියාගන්න ඕන මේ සෞඛ්‍ය ක්‍රමානුකූල දිවි පෙවත කිසි විටකත් අමතක කරන්න එපා. ශ්‍රී ලංකාවේ තත්ත්වය දකුණු ආසියාවේ සෙසු රටවල් වලට සාපේක්ෂව ඉතා හොඳ මට්ටමක පවතින අපි මේ රෝගය මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජගත සම්ප්‍රේෂණයක් ඇති නොවන පරිදි පාලනය කරලා තියෙනවා. ප්‍රතිකාරගත් අයගෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සුව වෙලා රෝහල් වලින් ගොස් තිබෙනවා. රට තුල වාර්තා වූ මරණ සංඛ්‍යාවත් ඉතාම සුළු ප්‍රතිශතයක් ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව. මේ තත්ත්වය ඉතාම හොඳ තත්ත්වයක්. අපිට රටට ඇතුළු වෙන්න තියෙන ගුවන් තොටුපළවල් වලින් එහෙම නැත්නම් වරායවල වලින් මේ වන විට අපි ඒ සියලුම සූදානමින් තමයි කටයුතු කරන්නේ. කිසිම හේයකින් ඒ අයට රට තුලට ඇතුළු වීමට ඉඩ කඩක් ලැබෙන්නේ නැහැ අපේ අසල්වැසි රටවල් වලින්. කොරෝනා වෛරසයේ ආසාදනයේ වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සමාජිකයන් 33 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. විදින් විට සිදු කළ PCR පරීක්ෂණ මගින් ඔවුන්ගේ ශරීර තුල තවතුරටත් වෛරසය නොමැති බව තහවුරු වීමෙන් පසුයි ඔවුන් රෝහල් වලින් පිටව ගියේ. මෙවන විට කොරෝනා ආසාදනයේ වූ නාවික හමුදා සමාජිකයන් 712 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා තිබෙනවා. රෝහල් වලින් පිටව ගියද සුවය ලැබූ සියලු නාවික හමුදා සමාජිකයන් දින 14ක කාලයක් නිරෝධායනයට ලක් විය යුතුයි. කොරෝනා වෛරසයට ප්‍රතිචාර දක්වීම සඳහා තම රජයේ කිසිදු සූදානමක් හෝ උවමනාවක් නොමැති බවට බ්‍රසීල වැසියන් චෝදනා කරනවා. ඒ හේතුවෙන් මේවන විට තම ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි ඔවුන් පවසන්නේ. ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර දෙවන ස්ථානයට බ්‍රසීලිය පත්ව සිටිනවා. මේ අතර එරට ජනාධිපති ජේර් බොල්සේනාරෝට විරුද්ධව රට පුරා දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙනවා. මේ බැරෑරුම් අවස්ථාවේදී දේශපාලනික වශයෙන් රට බෙදා වෙන් කිරීමට ඔවුන් උත්සාහ කරන බවයි උද්ඝෝෂකින් පවසන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසයේ මේවන විට ලෝපුරා 79,96,874 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 41,29,121ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 435,666ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. සමාජ දුරස්ථභාවයේ තබා ගැනීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු බව බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍යවරයා අවධාරණය කරනවා. පුද්ගලයන් දෙදෙනෙකු අතර අවම පරතරයේ මීටර 2ක්වත් විය යුතු බවයි ඔහු පවසන්නේ. තම රජයේ වෛරස් ව්‍යාප්තිය පාලනයට පියවර ගත්තේ විද්‍යාත්මක පදනමක් මත බවද ඔහු සඳහන් කරනවා. කෙසේ වුවද මේ වන විට එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 41,500 ඉක්මවා තිබෙනවා. රට විවෘත කිරීම වේගවත් කිරීමට තමා පියවර ගන්නා බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසනවා. ඒ අනුව අද සිට එරට ආපන ශාලා සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට අවසර හිමිවනවා. 111කින් ආර්ථිකය කඩා වැටීමට ලක්ව තිබුණද රැකියා සුරක්ෂිතභාවයේ වගකීම තමා සම්පූර්ණයෙන් බාර ගන්නා බවයි මාධ්‍ය හමුවේ ඔහු ප්‍රකාශ කළේ. එමෙන්ම ප්‍රංශය තුළ කිසිදු ආකාරයක ජාතිවාදී අරගලයක් ඇතිවීමට ඉඩ නොතිබෙන බවද ඔහු ප්‍රකාශ කරනවා. ලබන මාසයේ කුලසනදා යුරෝපා රටවල් සඳහා තම දේශ සීමා විවෘත කරන බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා නිවේදනය කරනවා. මෙවන විට සංචාරකයන් සඳහා එරට විවෘත වෙත්තේ දින 14ක නිරෝධායන කාලයකට යටත්වයි. ලෝපුරා සංචාරකින් අතර අතිශය ජනප්‍රිය රටක් ලෙස ස්පාඤ්ඤය සැලකෙනවා. මේ අතර ඊජිප්තුවද ලබන මාසයේ 11 වෙනිදා සිට ගුවන් තොටුපළ විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී එරට ගුවන් තොටුපළ වසා දැමීමට පියවර ගෙනුණා. අදියර කීපයක් යටතේ ගුවන් තොටුපළ යලි විවෘත කරන අතර එමගින් සංචාරක කර්මාන්තයේ යලි නගා සිටීමට හැකිවනු ඇති බවයි සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
බීමත්ව රියපදවා පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. නීති ශිෂ්‍යයෙකු වන තරින්ද රත්නතන මෙම සැකකරු ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කිරීමේ මෙම අනතුර සිදුව තිබුණේ ඉකුත් 11 වනදා කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේදී. අද පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා කියා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන තවමත් අවසන් වන නොමැති බවයි. අනතුර සිදු වූ ප්‍රදේශයේ CCTV දර්ශන ලබාගෙන ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කිරීමට අවශ්‍ය බව ඔහු පැවසුවා. श्वसन वायु परीक्षण अनावरण विलातीनो ओहू मत्पैन पानेकर सिटाति बावट ये अधिकारने इदिरीपात कर लतीनो अभी बलापुरुत्तुनो विशेषेन्म मिनियाद एवागेम ए पैमिनी मार्गे CCTV दत्तमनोद एवागे मीटादाल अनिकुत साक्षिसियाल्लगेन संपूर्ण विमर्शने करांड मुकद मेन तुवालबु तवत् पोलिस्कोस्तापलोरे तवदुरटत् प्रतिकार लबनवा जातिकरु वाले ओहुगेनुत् पूर्ण प्रकाशताम लबागन्न ए प्रकाशत अरगन मे विमर्शन कडे सिदु करीम मुदल मंकोल्यूदारी එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ගැටුම් සම්බන්ධයෙන් ස්ථාන රසක දී පැවති වැඩසටහන්වලදී අදහස් පළ වුණා. ගමේ එහෙම රජ මහත්තයාට ඡන්දයක් තියෙනවද? මම කිසිම ඡන්දයක් නැහැ. මොකද මේ සාමාන්‍ය මිනිහෙක් ඡන්ද දුන්න UMP කාරෝ ඡන්දෙට හේතුවක් නැහැ නේද? අවුරුදු විධිපාක විපත්ති තියාගෙන එහෙම ඡන්දෙයිද? සමගි බලවේගය ඒක අසාර්ථක ව්‍යායාමයක්. එක්සත් ජාතික පක්ෂයේ ජනපදනම තමයි එයාගේ ජනපදනමක් හැටියට සලකගෙන වැඩ කරන්නේ දැන්. ඉතින් මට ආරාධනා කරා සමගි බලවේගයට එන්න මම කොහොමද එන්නේ? අපි UMP කාරයෝ අපිට වෙන පක්ෂයක් නැහැ. සදින් ප්‍රේම්දාස වයස 52යි. පන්සිල් පද පහම රකින්න නායකයෙක්. සීනි නැහැ, ප්‍රෙෂර් නැහැ, මොනවා කොලෙස්ටරෝල් නැහැ. මගේ තේමයි බඩ ෆ්ලැට්, බඩේ දාම දෙන්න පුළුවන් මොන කරම දෙන්න පුළුවන් අපි. එයිද මේ පාර 115ක් ගමු අපි කොහොම හරි. බැරි වෙලාවක රැලි කෘෂි මහත්තයා කණ්ඩායම ආසන තුනක්වත් ගත්තොත් ලංකාවෙම ඒ තුන්දෙනා අපි එකතු කර ගන්න නැහැයි පොරාව එකතු කර ගන්න නැහැ කොළඹ දිස්ත්‍රික්කේ. මේ එක්සත් ජාතික පක්ෂය දෙකට ගැඩිලා තියෙනවා. අපි විශාල උත්සාහයක් ගත්තා මේ පක්ෂය එකට තියාගන්න. මේ පාර පක්ෂය වැඩිච්ච වෙලේ පක්ෂ පතාකය කියන එළියට ගිය වෙලේ මම තීරණය කරා මම යන්නේ නැහැ. මම මේ පක්ෂෙත් එක්ක ඉන්නවා. මොකද මේ පක්ෂයෙන් තමයි මාව පාර්ලිමේන්තුවට යවුවේ ගිය පාර ගම්පහ දිස්ත්‍රික්කේ. සජිත් ප්‍රේමදාස මහත්තයා ආරම්භ කරපු මේ අභ්‍යන්තර අර්බුදේ නිසා අද එක්සත් ජාතික පක්ෂ විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා ඒකට කනගාටු වෙන්න ඕනේ පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයෝ. එක්සත් ජාතික පාක්ෂිකයෝ අද පොජන ප්‍රමුණත් දෙක එකතු වෙනවා. ඉතින් අපි ඒ අය ආදරෙන් පිළිගන්නවා. මොකද අපිට ඕනේ 3-2ක සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන ගමනක් යන්න. දේශපාලනය කරනකොට ප්‍රබලයෝ අයින් වෙනවා. ප්‍රබලයෝ එකතු වෙනවා. ප්‍රබලයෝ සමහර වෙලාවට අපිව මගහරිනවා. ඉතින් මේ දේවල් වෙන්න පුළුවන්. ඒ දේශපාලනේ හැටි සදාකල් හතුරුත් නැහැ මිතුරුත් නැහැ දේශපාලනේ. මංගල සමරේ මැතිතුමා සහ අනික් අයම සමගි බලවේගින් ඉවත් වීමට කියන්නේ අර ගිලෙන නැවෙන් මීයෝ පැනලා යනවා කියන කතාව. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි. නමුත් අවාසනාවකට වගේ අපේ රටේ විපක්ෂය මේ වන විට කැඩී බිඳ CC කට ගිහිල්ලා තියෙන්නේ. සමගි ජන බලවේගේ අපි දුරකටන සලකුණේ අපි අලුත් බලාපොරොත්තුක් මිලබාගේ අස්වැනිදාට මේ රටේ ඓතිහාසික ජනරැල්ලක් තුලින් සමගි ජනබලවේගය ජයග්‍රහණය කරනවා නොඅනුමානයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. රජයක් හදන්නේ කොහොමද? නාම යෝජනා වල ඉන්න අය ඉවත් වෙනකොට මැතිවරණ දිනේ වන විට දුරකතනේ කණ්ඩායම නැතිවීම පිළිබඳ ගැටලුවකට මුහුණ දෙයි කියලා මට තේරෙනවා. ජාතික සත්වෝද්‍යානය සහ වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලු ජාතික වනෝද්‍යාන අද සිට ජනතාව වෙනුවෙන් විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් MPC සූර්ය බණ්ඩාර මහතා පවසනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සංචාරක සේවා අද දින සිට නැවත ජනතාව වෙත ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ යටතේ දිවාකල සංචාර ජාතික උද්‍යාන තුළ සිදු කිරීම සඳහා යාල, විල්පත්තුව, උඩවලව, මින්නේරිය, කවුඩුල්ල, ඕටන්තැන්න සහ පරිදි දූපත කියන ජාතික උද්‍යානවල පහසුකම් සැලසුම් ලබනවා. ඉන්පසු ක්‍රමයෙන් සියලුම ජාතික උද්‍යාන සහ සියලුම සංචාරක සේවා පහසුකම් නැවත වතාවක් ජනතාව වෙත විවෘත කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. එම කටයුතු යටතේ අදින් පටන්
ගන්නා සතියේදී ජනතාවට දැනුවත් කරනවා කොයි ආකාරයටද ඉදිරියේදී ඒ අය විසින් කඳවුරු බිම් සහ සංචාරක නිවාස වෙන් කරගෙන තියෙන දිනයන් නැවත ඒ අයගේ පහසුව පිණිස පහසු වන දිනයකට නැවත සංශෝධනය කරගන්නේ කියලා ඊට අමතරව වෙනත් සංචාරක පහසුකම් මිරිස්ස කල්පිටිය ඒ වගේ ප්‍රදේශවල මුල් තීරපායින් නැරඹීම ඒ වැනි කටයුතු සියල්ලම ඒ ආකාරයට ක්‍රමිකව පටන් ගන්නවා ඒ සම්බන්ධව කාලසටහන සහ ඒවට පනවලා තියෙන සීමා සම්බන්ධව අපි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ තොරතුරු පළ කර තිබෙනවා ඒකම මේ සියල්ලම සිදු කරන්නේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දීලා ඒ අනුව ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දීලා තියෙන සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද සියල්ලම මේ අවස්ථාවේදී භාවිත කිරීමට බලාපොරොත්තු වෙනවා මේ අතර දිවයිනේ සියලු ජාතික වනෝද්‍යානවලට සංචාරකයන් මේ වන විට පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවන් පවසනවා. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ විවෘත කිරීමට පෙර අමාත්‍ය සිම් චන්ද්‍රසේන මහතා එහි නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. අද උදෑසන 6ට එය ජනතාව සඳහා විවෘත කෙරුණේ අනුරාධපුර පළාත් භාර සහකාර වනජීවී අධ්‍යක්ෂ WS වේරගම මහතාගේ ප්‍රධානත්වයෙන්. සංචාරකයන් රැගත් වෑන් රථ හා ජීප් රථ 50කට ආසන්න සංඛ්‍යාවක් ඒවන විටත් පැමිණෙමින් තිබූ ආකාරයයි දැකගත හැකි වුණේ. අපි මාස ගාණක් ගෙදරවලා ඉඳලා ඒකෝ මේක නැවත අපිට ලැබීම ගැන අපි බොහොම සතුටු වෙනවා. මම අපේ උෂ්ණත්වය මැනලා අදාළ තොරතුරු අරගෙන ඒ අදාළ සෞඛ්‍ය පිළිවෙත් ඒ විදිහටම උපදෙස් පිළිපදිනවා. අපි නිලධාරි මණ්ඩලයටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ පිළිවෙල. අපි රජයටත් ස්තුතිවන්ත වෙනවා. අපිට මේ අවස්ථාව උදා වෙනතුරු පුන පුන බලා සිටියේ. ඒ අවස්ථාව අද උදා වුණා. හරිම සතුටුයි. පොළොන්නරුව මින්නේරිය ජාතික වනෝද්‍යානය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේද සංචාරකයන් සඳහා විවෘතව පවතිනවා. සෞඛ්‍ය ආරක්ෂිත නීති හා ක්‍රමවේද අනුගමනය කරමින් සංචාරකයන් වනෝද්‍යාන තුළට ඇතුළු කරන ආකාරයයි දැකගත හැකි වුණේ. ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන මහනුවර මූලස්ථාන පොලිසියේ තාප්පය බිඳගෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ පිවිසුම් දොරටුව අසල නතර වී තිබෙනවා. මෙම අනතුරින් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර කළුතර කටුකුරුන්ද මුහුදේ දියේකිලි අතුදන් වූ තරුණයාගේ සිරුර අද සුවගත්තා. බාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයකුයි මහනුවරදී අනතුරට ලක් වුණේ. පුෂ්පදාන මාපතේ සිට නගරයේ දෙසට පැමිණිමින් සිටියදී මුලස්ථාන පොලිසිය තාප්පය විඳගෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ පිවිසුම් දොරටුව අසල ලොරි රථය නතර වී තිබුණා. අනතුරින් රියදුරු මියගොස් සහායක තුවාල ලැබුවා. මියගිය අය කටුගස්තොට සෙනරත්ගම පදිංචි හැට හැවිරිදියයි. මහනුවර පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා. මේ අතර තරුණයන් පස් දිනෙකු සමග කටුකුරුන්ද මුහුදේ දින හැමිට ගොස් අතුරුදන්ව සිටි ලහිරු කසුන් නැමැති තරුණයාගේ සිරුර අද හමු වුණා. ඔහු අනතුරට මුහුණ පෑවේ ඊයේ දිනේයි. ඔහුගේ විවාහ මංගලෝත්සවය අද පැවැත්වීමට නියමිතව තිබුණා. පයගල පොලිස් වසමේ ලන්සියාවත්ත ප්‍රදේශයේ මුහුදේ පාවෙමින් තිබියදී ඔහුගේ සිරුර ප්‍රදේශවාසීන් ගොඩබිම වෙත රැගෙන වී තිබුණේ. ඥාති හිතවතුන් දේහය හඳුනාගත් බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු පයගල පොලිසිය සිදු කරනවා. මඩකලපුව ශික්ෂණ රෝහලේ අඩුපාඩු සම්පූර්ණ කිරීමට රජය තීරණය කළා. ඒ අනුව රෝහලේ අක්‍රිය වී ඇති CT ස්කෑනර් යන්ත්‍රය වෙනුවට නව යන්ත්‍රයක් ලබා දීමට කටයුතු කෙරෙනු ඇත. මඩකලපුව රෝහලේ CT ස්කෑනර් යන්ත්‍රය අලුත් වැඩියා කිරීමටද නොහැකි බව එහි වෛද්‍යවරුන් පවසනවා. ඒ නැගෙනහිර පළාත ආණ්ඩුකාරිණී අනුරාධා යහම්පත් මහත්මිය වෛද්‍යවරුන් සමග පැවති සාකච්ඡාවකදී පිළිකා රෝගීන් සඳහා විකිරණ යන්ත්‍ර ඇනවුම් කර තිබුණද එම යන්ත්‍ර ප්‍රතිකාර සඳහා භාවිත නොකරන බවද මෙහිදී හෙළිවුණා. ඒ පිළිබඳ සොයා බලන ලෙසයි වෛද්‍යවරුන් ආණ්ඩුකාරවරියකින් ඉල්ලා සිටියේ. පොළොන්නරුව මනම්පිටිය වැලිනිදියේ වැලි කිසිදු අක්‍රමිකතාවකින් තොරව නිසි ක්‍රමවේදයක් යටතේ බෙදා හරින බව පතල් හා භූවිද්‍යා කැණීම් කාර්යාංශය පවසනවා. මනම්පිටිය මහවැලි ගංගා නිම්නේ වැලි සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා. කොරෝනා වසංගත තත්ත්වයත් සමග නතර කර තිබූ වැලි ගොඩදැමීමේ සහ ප්‍රවාහනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. වැලි කර්මාන්තය හා සම්බන්ධ ගැටලු විසඳීමේ සාකච්ඡාවක් පොළොන්නරුවේදී පැවැතුණා. ඒ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර පැල්පොළ මහතාගේ සහ හිටපු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලි මිලදී ගැනීමට පැමිණෙන සියලු ටිප රථ හිමියන්ට අංක පිරිවෙලට වැලි ලබා දෙන බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ. වැලි ලබා දීමේදී පොළොන්නරුවේ ටිප රථ හිමියන්ට ප්‍රමුඛතාව ලබා දීමටද මෙහිදී තීරණය කෙරුණා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.